ඔයා දන්නවද? අද මට ලෝචන අලුත් ජොබ් එකක් හොයලා දෙන්නත් ලෑස්ති වුණා. මං කිව්වා මට මෙතන හොඳයි කියලා. මං ඉතින් වෙන මොනවා කියන්නද? මං හිතාගෙන හිටියද ලෝචනාට ඇත්තම කියන්න. තාත්තා ගැන. ඒත් මට එතුණයි කියන්න ඕනේ නැහැ කියලා. මං ඇත්ත කිව්වොත් එයා මට ලං වෙන්න බය වෙයි. අංගි? ඇයි මේ? අම්මා ඊට විස්තරේ කිව්වේ නැද්ද? මොකද්ද? අද අපි දෙන්නව තාත්තට අහු වුණා. තාත්තා රෝෂාන්ට බැන්නද? නැහැ. ඒත් මට ආයෙමත් රෝෂාන්ව මීට් වෙන්න යන්න දෙන එකක් නැහැ. තාත්තට කරන්න පුළුවන් එච්චරයිනේ. මම බලෙන් කාට හරි බන්දර දෙන්න හැදුවොත් මම රොෂාන්ට කියනවා. ඉක්මන් වෙන්න එපා නංගි. යාඩි ජොබ් එකක් තියෙනවනේ. ඒගොල්ලන් ගෙදර මට ඉන්න පුළුවන්. මට දුක අම්මා ගැන. අම්මට හුඟක් දුක හිතේ. ඒත් ඉතින් අම්මුණත් දැනගන්න එපේ. තාත්තා කියන කින හැම දෙයකට මුළු නවන්න නැතු වෙන්න. මං කිව්වා print out එකක් ගන්න කියලා. මට අද ප්‍රොමෝෂන් එකක් හම්බුණා. Congratulations. Thank you. මොකද අලුත් post එක? Creative director. එහෙනම් class එකේදී කේක් කෑල්ලක් කන්න පුළුවන් වෙයිනේ. ඒක නම් celebrate කරන්න තරම් දෙයක්වත් නෙමෙයි. වටින්නේ පඩි ටිකක් වැඩි වුණ එක. මට මේක ලැබුණේ ඔයාගේ උදව්ව හින්දා. ඒකයි මම මේක ඔයාට කිව්වේ. ඉස්සරහට වැඩ වැඩි වෙයි. වැඩ කරන්න පුළුවන් ඕන තරම්. ප්‍රෙෂර් කරන්න නැත්තම්. මිස්ටර් ජයදේව කොහොමද? වැඩ කරන අයට හොඳට සලකනවද? නරකමනේ. හැබැයි ටිකක් සැරයි වගේ නේද? Thank you Sally. Sally, මේ තිවංක. ජයදේව කම්පැනි එකේ වැඩ කරන්නේ. තිවංක, මේ Sally, අපේ ආටිස්ට්. තිවංක එතන මොනවද කරන්නේ? මම මේ තිවංක එතන part time job එකක් කරන්නේ. එයාත් ඔයා වගේම ආටිස්ට් කෙනෙක්. හැබැයි තිවංක කරන්නේ computer graphics. මම යන්න. තිවංක, මේක මිස්ටර් දාබරේට දෙන්න. මොනා හරි වෙනස්කමක් කරන්න ඕන නම් මට කතා කරන්න කියන්න. ඔයා ජයදේව කම්පැනි එකේ මොනාද කරන්න කියලා මේ කවුරුත් දැනගන්න ඕනේ. මොකද්ද නම කිව්වේ? රොෂාන්. රොෂාන් වීරසූරිය. තාම ඉගෙන ගන්නවා නේද? ඔව්. කොහෙද ඉගෙන ගන්න? ටෙක්නිකල් කොලෙජ් එකේ මෝටර් මැකැනිසම් කෝස් එකක් කරනවා. ඒක ඉවර කළා මොනවද කරන්නේ? මගේම කියලා ගරාජ් එකක් පටන් ගන්නවා. එකපාරටම නම් බැරි වෙයි. ටික කාලයක් කොහෙන් හරි රස්සාවක් හොයා ගන්නවා. ඊට පස්සේ හිමිට ගරාජ් එක පටන් ගන්න. කොහෙද පදිංචි?
මාත් තින්නේ අංකල්ලා ඉස්සලා හිටපු ලේන් එකේම තමයි. අම්මා තාත්තා මොනවද කරන්නේ? තාත්තා නැති වෙලා. අංකල් අපේ තාත්තා හොඳට අඳුරනවා. ලොරි පාක් එකේ එල්ෆ් එකක් තියාගෙන හිටියේ. කළු සයිමන් කියලා කියන්නේ. සමහර දවස්වලට අංකල් එන්නේත් අපේ තාත්තගේ එල්ෆ් එකේම තමයි. අර ඒ කාලේ මගුල් හොයපු අකල දෙන දැන් බැඳලාද? ඔව්. දැන් අම්මයි මමයි ගෙදර ඉන්නේ. දැන් මේ ළමයට යන්න පුළුවන්. मनमाली बल मुखटदे අමාලි කියන දේ අහන්නකෝ ඔය ආපු පරිවිලි දවසම මේ
වගේ දෙයක් වුණාම මං කොහොමද දරාගන්නේ මේනක? ඔයා මං ගැන මොනවද හිතන්නේ? මං ඔයා ගැන හිතන විදිය වෙනස් කරන්න මේ වගේ දෙයකට බෑ බලේ. ඒ වුණාට මට දුකයි මේනක. මිනිසුන්ට ඒ වගේ දේවල් වෙනවා. අනිත් එක ඔයාගේ අම්මත් වැරදි දෙයක් නෙමෙයිනේ කළා තියෙන්නේ. අර ලේඩිට අපවාද දුන්න එක වැරදියට තේරුම් ගන්න තියෙන එකනේ වෙලා තියෙන්නේ. මඩන්න එපා මාලි. ඔයා හිතනවා ඇති හැමදාම මේ වගේ දේවල් සිද්ධ වෙනවා කියලා. පිස්සුද? මම මෝඩෙක් කියලා හිතුවද? අන්න තාත්තත් වෙනවා. ඔයා දිනනවත් නැහැ. ඇයි මේ? අංකල් මේ ආනන්ද එන්නකෝ. अनागते पउल खानियम प्रश्न तनियम හැබැයි මං නිර්මාල්ගේ ගෙදරට නම් යන්නේ නැහැ. නංගි වාඩි වෙන්න. ඔයා කොහෙන්දද? නන්දා මං ඔයාට සිංහලෙන් කියලා තියනවා මෙයාව ඕනවට වැඩි හුරතල් කරන්න එපා කියලා. මම මෙයාව ඔය වගේ තැනකට දුන්නේ අපහු ගෙදර ගෙන්න ගන්න නෙමෙයි. එතන ජීවත් වෙන්න බැරි නම් මේ ළමයා වෙන මොනවා කරන්නද? එතන ජීවත් වෙන්න බැරි කමක් නැහැ. යන්න බැරි නම් මං ගිහලා දාන්න. යමු නංගිය තුලට. ඔයා මොනවා කිව්වත් මම මෙයව තියාගන්නවා. ඔයා කියන හැම දෙයකටම මම එකඟ වෙනවා තමයි. හැබැයි මේකෙදි මං එහෙම නැහැ. යමු නංගි. මම මෙයව ගෙදරින් පිට කරන්නේ එතන ප්‍රශ්න විසඳගත්තු දවසට. යමු නංගි. नंदरूंगे නැන්දට වෙලා තියෙන දේ ගැන කිව්ව තාත්තා තේරුම් ගනි. මට කියන්න පුළුවන්. ඒත් මට කියන්න වෙන්නේ මෙහෙන් යන්න බලාගෙන. මට යන්න තැනක් නැහැ උත්තරා.
මනමාලයට අකමැතියි කියලා කියන්නේ? රොෂාන්ට ජොබ් එකක් තිබුණා නම් මම මෙච්චර බලන් ඉන්නේ නැහැ නේද? ඒත් ඉතින් එයාගේ ජීවිතයට කරදරයක් වෙන්න මට බැහැනේ. මට අම්මට නම් කියන්න පුළුවන්. වැඩක් නැහැ නේද? ආදරයක් නැතුව පෞල් ජීවිතයක් ගෙවන්න බෑ කියලා අයියා කවදාවත් තේරුම් ගන්නෑ. එයා තාමත් කියන්නේ මට නිර්මාල්ලා ගෙදර කිසිම ප්‍රශ්නයක් නැහැ කියලා. ඒත් මට දුක. මට වෙච්ච දේ ඔයාටත් වෙන්න යන එක ගැන. ඒත් ඉතින් මම මොනව කරන්නද? මේ ප්‍රශ්නේදී මං හරිම අසරණයි. सूर्य ग्रुप कंपनी जय सूर्य अपॉइंटमेंट का दाला ही मिनिया हम बे मिनिया कैमेटिंग इन्नो आ मिनिया गेट्स वाला के एजेंसी के बाहर देना कोहो मत दाम नहीं मिनिया मिस्टर दाबरे के गाला तीनों अपने एड्स करने का उद्देश्य है वो यार तो किया न तीनों वाई की हुए एक अद ओ वाही तीनों का नहीं हम कुछ नहीं तेरे मत तो एक बोल එතම යන්න. වට පුළුවන් ඔය වැඩේ අල්ලගන්න. මිස්ටර් දාබරේ වයි ගියා. එන්න හොඳ යාළු. අපි යමු නේද? වට රක් වෙනවනේ. Thank you දිවන්ත. මේ ගැන කිව්වට. අක්කේ उत्तरा इन्ने एडू कंदुले उत्तरा नांगी तो मुकद क्यों हुई अक्कड़ तेरे ने नहीं थे आईया उत्तरा टक करना हाथ ने मटक कर पुदे माय आईया निर्माल के ना उन तो तमे हुआ देन उत्ती दिन नैंदा मगे मिसा निर्माल की वेरा दखने हैं नहीं एक मवारदे आगे हिते मांगे ना आधा सकने थे උත්තරා ආදරය කරන කෙනෙක් ඉඳද්දී එයා වෙන කෙනෙකුට බන්දලා දෙන්න එපාකේ නංගි උහුම කතා කරන්නේ උත්තරා පැටලලා ඉන්න කොල්ල කවුද කියලා දන්නේ නැති හින්දා අක්කා ඔය කියන්නේ වත්පොහසත් කන්නේ කියලානේ හිතේ සතුට සල්ලි වලට ගන්න බෑ අක්කේ උත්තරාට ආදරය කරන්නේ නැති කෙනෙක් එක්ක එයාට කවදාවත් සතුටින් ජීවත් වෙන්න බෑනේ අයියට පුළුවන් නේ ඔය උත්තරා යාළු වෙලා ඉන්න ළමයට උදව්වක් කරලා යාව හොඳ තැනකට ගන්න. මොකද රම්නි කිව්වේ? හලු සයිමගේ පුතාට සල්ලි දෙන්න මේ මම හිතුවද මං අනේ පිටු සිටානේ කියලා. ඔවා තියෙන පොත්වල පොත් කියවලා වැඩිකම තමයි තමුන්ටත් හෙනේට හිටියේ. අම්බු කරපු අවියදම් කර කර මමත් ඉගැන්නුවා. අන්තිමට සේරම දබලා ගහලා ආවා. දුව දැන් ඉගෙනීමේ කටයුතු එහෙම අවසන් කරලා දෙන්නේ
A-level කෙරුවට පස්සේ මං කිව්වා දැන් ඉගෙන ගන්න ඇති කියලා. මං ඔය අරවා මේවා කෝස් කරන්න කියලා එළියට දැම්මේ නැහැ. අපිත් වෙන්නේ අන්න ඒ විදිහට හැදිච්ච ගෑනු දරුවෙක්. අපේ પરම්පරාව ඉස්සරහට ගෙනියන්න පුළුවන් කුල කුමාරිකාවක්. බොරු කියන්නේ මොකටද? අපි නම් ඉතින් වංශකාරයෝ නෙමෙයි. හැබැයි પરම්පරාගත බිස්නස් කාර්යය. මම මෙයාව හිස්සතින් පිටත් කරන්නෙත් නැහැ. කතා කරන්න එපා. දෑවැදි ගැන වචනයක් කතා කරන්න එපා. දෑවැදි ගැන බැලුවා නම් අපට කැමති වෙන්න ඕන තරම් තැන් තිබුණා නේද කීර්ති? මෙහෙමයි දැන්. මේකට අපි දෙගොල්ල කැමති වුණොත් මේ දරුවා සත පහක දෙයක් නැතුව අපි ළඟට එවන්න ඕන. දෑවැද්ද දුන්නත් අපි ගන්නෙ නැහැ. මං ඉතින් හරි හම්බ කරපු දේවල් මේ දරුව දෙන්නට තමයි. වෙන කාට දෙන්නද? ඔය ලෑන් සෙල් එක පටන් අර හුඟක් කාලද? ටික කාලයක් වෙනවා. අපේ තාත්තගෙන් මට උරුම වෙච්ච බිස්නස් එක කරගෙන හිටියා මිසක් මං අලුත් දේවල් කරන්න හිතුවේ නැහැ. ඒත් ඉතින් ළමයි ලොකු මහත් වෙනකොට මං හිතුවා ළමයින්ට උරුම වෙන්න යමක් කරලා තියෙන්න ඕනේ කියලා. එතකොට මහගේ වල් හැම මෙතනම තමයි තිබුණේ. මං මේකේ හැදුවේ ඒකේ කඩලා දාලා. අපි නම් ඉතින් තාම ඉන්නේ අපේ පරණ වලව්වේ. කීර්ති නම් කියනවා ඉතින් බැන්දට පස්සේ කොළඹ ගියක් ගන්න ඕන කියලා. මට අපේ වලව දාලා යන්න හිත දෙන්නේ නැහැ. මං කවදා හරි මැරෙන්න ඕන එතන. මොකද අපේ අපච්චිලා අත්තලා මුත්තලා සේරම මැරිච්ච තැන. නංගි අද හරි සතුටින් ඉන්නේ මනමාලයා හිතට අල්ලවද්ද මම සතුටින් ඉන්නේ අද මේ කරදරේ ඉවරයක් කරගත්තු හින්දා ඒ කොහොමද පොරොෂන් ගැන කිව්වද ඉච්චර දෙයක් කියන්න ඕනේ වුණේ නෑයි මං ඒ මිනිහට කිව්වා අපි එකපාරටම සල්ලි කාර්ය වුණේ කොහොමද කියලා ආතකේ උසේරම් බරු එන්නට එළිවෙනවා. මෙන්න මොනවද කිව්වේ? බය වෙලා වගේ බලාගෙන ඉන්න. එච්චරයි. අතේටම තාත්තට කෝල් කරලා ගියයි කැමති නැහැ කියලා. දෙන්න දෙක තාත්තට බැන බැන තමයි යන්නේ ඇත්තේ. තව ටික දවසක් මම නිදහසේ ඉන්න පුළුවන්. मुनवा
අපිව නැති කරන්න ආපු හතුරු ඵලය ඵලය අරුවට අදම ඵලය මගේ දෑට නොපෙනී අදම කොළොස් ජීවිත අපි වෙන තැනක් හොයමු මොනව කරන්නද මොනවා හෙව්වත් වැඩක් නැහැ මේක මොකක් හරි අලුත් දෙයක් වැඩ කරන්නේ අරුව ජීවත් වෙලා ඉන්නක තමයි මේක මෙහෙම යා අපි යා උතරා ගින් කාමරේට වෙලා ඉන්න මාලි හාමි කෙනෙක් වගේ ඉඳ තිබුච්චක මේකේක වචනක නැති කරගත්තා. අවුරුද්දකට සරම් පිටරට සමරිය කියන දාපු මොයි කියන එක පොච්චර දෙයක්. කෝලේ කැවිත්. ඔව්. කේව ටිකක් කියලා. उत्तर कथाभा බලමුකෝ තාත්තම මොනවද කරන්න කියලා මං කියන්නේ අඩුම තරමේ තාත්තගේ තරහණි වෙන කල්වත් ඉන්න තාත්ත දැනගන්න ඕනේ මං මේ මිනිහගේ මූණවත් බලන්න කැමති නෑ කියලා උඹයි දුරු කරන්නේ නෑ දෙවි පිට දෙ වෙලා ඉවරයි උත්තර ආයමත් මෙහෙම දෙයක් කරන්න එකක් නෑ උහා එක වචනයක් කතා කරන්න එපා රමණි ඔබ කට්ටකට වැන්න මං අයියට උත්තරයට ගහන්න දෙන්නේ නැහැ. මම මේකට ප්‍රතිහත් වෙන්න ඕනේ නැහැ. මේකිට ගහන්න නැතුව හදන්න බෑ. අයියට මතකද මං දයාසිරිත් එක්ක යාළුවයි කියලා දැනගත්ත දවසේ අයියා මේ විදිහටම කඩාපැනලා මට හොඳටම ගැහුවා. මම මොකද කළේ? එදාම රෑ දයාසිරිත් එක්ක පැනලා යන්න හැදුවා. ඒක නැවතුනේ දයාසිරි අකමැති වෙච්ච හින්දා. තායිය හිතන්නේ බා හැම කොල්ලෙක්ම දයාසිරි වගේ කියලා. ජනායක වලව්ව කියපුවහම මේ පළාත නොදන්න කෙනෙක් නෑ. මේ වලව්ව හැදුවේ අපේ අත්තා. තාත්තගේ තාත්තා. සුද්දායි කාලේ. හරියට කියනවා නම් සර් විලියම් ග්‍රේරි ආණ්ඩුකාර තමයි කාරණේ. යමු අංකල් ඇතුළට. එන්නත් उत्तरा
ඔෆිස් එක වහලත් දැනේ. ඒකයි පුතා එක්ක ගනාවේ නැත්තේ. කීති අපි දෙය ටිකක් බොමු. කරදර වෙන්න එපා. මෙහි තින් තේ හදන්න කවුරුත් ඇත්තෙත් නැහනේ. ඒ ඔක්කොම ලෑස්ති කරලා තියෙන්නේ. මම උදෙන්ම කණ්ඩායමක් ගෙනල්ලා එස්සල ලෑස්ති කරා. දවල් කෑමත් ලෑස්ති. අපිට ඒවට ඕන තරම් මිනිස්සු. කොච්චර දෙයක්ද? උත්තරන තියෙන්නේ අනකරන විතරයි. බලාගෙන ඉඳෙද්දි සේරම සිද්ධ වෙනවා. කුමාරියා කෙනෙක් වගේ ඉන්න කයත් මම විතරයි හිතින් ප්‍රශ්න හදාගෙන විඳවලා තියෙන්නේ. ගෙදර කාටවත් කිසිම ප්‍රශ්නයක් තිබිලා නැහැ. ඒගොල්ලන්ට දැම්මාව විහිළුවා. ඔයා කියන්නේ මොකද්ද කියලා මට තේරෙන්නේ නැහැ ලෝචනා. මම ඔයාට මට වෙච්ච දේ කියන්නම්. සර් විලියම් ග්‍රෙගරි ආණ්ඩුකාරතුමා අපේ සියයට තෑගි දීපු දෙකක්. දැන් මේ සේසත් මුරායිද අපේ සියයා දෙගේ නිදගම් බලන් යනකොට පෙරහැරින්නගේ මේ සේසත් මුරායිද අරගෙන දවල් කට්ට ගහලා පෙරහැරි තමයි වල නිදගම් බලන් මයිදන්නේ ඩ්‍රයිවර් කාර් එක ගෙනල්ලා ඇති උදේම ගියානේ සර්විස් එකට මම බලන්න තාත්තා ගෙයින් අර කට්ටිය ඉඳගෙන තියාගන්නකෝ මම මේක ෂේප් කරගන්නම් කක් හරි කරනවා මං තමුසෙ රුපියල් 250ක්ම දුන්නනේ තමුසෙ මෙහෙම මිනිහෙකුත් අරගෙන ආපු එක වැරදීනේ යනෝ යනෝ මගේ ජුප්පියත් ගහලා යනවා මාත්තු බඩු සෙට් එක නැතුව මිනිහ බාර දෙන්න විදියක් නෑ ආ මේක තියාගන්නවා ඉක්මනට හර්ස් එක ඇතකට කරලා තියාගන්නවා හරි මේ මිනිස් තව ටික වෙලාවකින් යනවා ගිහ ගමන් මම බඩු ටික දෙන්නම් එහෙනම් වැඩි මං කරන්නේ මහත්තයෝ
ඔයා එන්න ගියපින් දාව මිසක් මම හිතකින් නෙමෙයි මේ ගමන ආවේ. ඔච්චරටම බය වෙන්න එපා රොෂාන්. බයකට නෙමෙයි. මං ආවා කියලා නිකමටවත් අංකල්ට දැනගන්න ලැබුණොත් ඔයයි තැලෙන්නේ. අපිට කවදාවත් තාත්තේ කැමැත්ත ඇතුව නම් එකතු වෙන්න වෙන්නේ. මම ඒක දන්නවා. උත්තර මම අයියට කෝල් එකක් දුන්නා. ඒගොල්ලෝ දැන් පිටත් වෙනවලු. අයියා උත්තර බලෙන් බන්දලා දෙන්න හැදුවොත් රොෂාන් මෙයාව එක්කරගෙන යනවද? මන් දැනට කරන්නේ වේටරස් ආවා. ඉතින් මන් දැන් උත්තරාව එක්කරන් ගියොත් මේ ඉතින් මට ටෙක් කෝස් එක ඉවර කරගන්න පුළුවන් වුණොත් නම් ඔයාට උත්තරාව ඕන නම් ළඟින්දිම යාව එක්කරගෙන යන්න වෙනවා. මට දුක් විඳින්න පුළුවන් රොෂාන්. මං උපන්දා ඉඳලා හිටියේ මෙහෙම ගෙවල් වල නෙමෙයිනේ. වැට උඩ ඉඳලා නම් හරියන්නේ නැහැ. ඒකෙන් කිසිම ප්‍රයෝජනයක් නැහැ. මං කියන දේ තේරෙනව නේද? ඔව්. රොෂාන් උත්තරාට ඇත්තටම ආදරේ නම් ඉක්මනටම තීරණයක් ගන්න වෙනවා. හැබැයි ඔයාට උත්තරා වෙනුවෙන් හුඟාක් දේවල් කැප කරන්න වෙයි. දැන් රොෂාන් ගියොත් හොඳයි. මයන්න. පා කොහොම හරි ඔය ගජනායක කියන මනුස්සයාගේ ඇඩ්‍රස් එක මට හොයලා දෙන්න. ඉතුරු හරි මම බලා ගන්නම්. මේක කොහොම හරි නවත්ත ගත්තොත් අපිට කාලේ තියෙනවා. මට තේරෙනව නේද? මම ඔයාලට කෝල් එකක් දෙන්නම්. මට හිතෙනවා මිසස් පෙරේරා කිව්වේ බොරුවක් නෙවෙයි කියලා. ඇත්තටම ආදරය කරන කෙනෙක් නම් ඌම දෙගිරියාවෙන් කතා කරන්නේ. ඇවිල්ලා ඉන්නේ බෝ එකයන්. උඹ අරූම් අත්තෙම නැහෙන්ද හදන්නේ? බෝ උපන්දා ඉඳලා දුක් මහන්සි වෙලා හදා වඩා ගත්ත උඹේ අම්මට තාත්තට වැඩිය ඌව විශ්වාසින් ඉඳන්නේ. උඹට දැන් පුළුවන් උඹේ ඇඳුම් ටිකත් අරගෙන ඌත් එක්ක යන්න. ඔව් දැම්මම. හැබැයි ඊට පස්සේ උඹට අම්මෙක් තාත්තෙක් සහෝදරයෙක් නැහැ. මේ හතර මායිමේ විතරක් නෙමෙයි. උඹට මටයි ති කිසිම තැනක පය ගහන්න තරම් වාහිත සාංගික දානයක් දීලා තම වඩලා ඕ මලා කියලා හිත හදාගන්න.
කරත්තරා මම ඔයාට කිව්වා ඔය වගේ රිස්කි වැඩ කරන්න එපා කියලා. රුෂාන් මං ඇඳුම් ටික අරන් එන්න. අපි යමු. උත්තරා. මට දැන් මුවාව එක් කරන් යන්න බෑ. රුෂාන් මේක අන්තිම චාන්ස් එක වෙන්න පුළුවන්. මට දැන දැනම ඔයාව අපායකට ඇදලා දාන්න බෑ උත්තරා. ටිකක් තේරුම් ගන්න. මට ඒ දේ කරන්න බෑ. රමණි ඔය දෙන්න ගියාට පස්සේ ගේට්ටුව හරහා දාන්න.